ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන SLC T20 ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින්. එලෙස අවසන් වූ තරගාවලියේ වැඩිම 6 පහර සහ 4 පහර ඉල්ල කරේ කවුද කියලායි අපි මේ බලන්න යන්නේ. වැඩිම 4 පහර ලාභිය අතරේ 5 වෙනි තැන ඉන්නේ දඹුල්ල කණ්ඩායමේ මැදපෙළ ප්‍රතිකාරියෙක් විදිහට ලොකු සේවයක් කරපු අශාන් ප්‍රියංජන්. ප්‍රියංජන් තරගාවලියේ තරඟ 7කට සෙල්ලම් කරලා 4 පහර 16ක් ඉල්ල කරන්න සමත් වෙලා තියෙනවා. වැඩිම 4 පහර ලාභිය අතරේ 4 වෙනි තැන ඉන්නේ දඹුල්ල කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු රමිත රමුක්කැල්ල. රමිත තරඟ 7කදී එල්ල කර 4 පහර ප්‍රමාණය සටහන් වෙන්නේ 22ක් විදිහට. වැඩිම 4 පහර ලාභිය අතරේ 3 වෙනි තැන ඉන්නේ නුවර කණ්ඩායමේ මැදපෙළ ප්‍රතිකරු දසුන් ශානක. දසුන් තරඟ 7කදී එල්ල කරලා තියෙන 4 පහර ප්‍රමාණය 26ක්. වැඩිම 4 පහර ලාභිය අතරේ 2 වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට කටයුතු කරන දනිෂ්ක ගුණතිලක. ගුණතිලක 4 පහර 27ක් තරඟ 7ේදී එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. තරඟවලි වැඩිම 4 පහර ලබාගෙන තියෙන්නේ උපුල් තරඟ. තරඟ 6කදී 4 පහර 32ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තරඟවලි වැඩිම 6 පහර ලාභිය අතරෙත් ඉන්න මුල් 5 දෙනාගෙන් පළවෙනි තැන ඉන්නේ උපුල් තරඟමයි. උපුල් තරඟ මේ තරඟවලි තරඟ 6කදී 6 පහර 28ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. 6 පහර ලාභිය අතරේ 2 වෙනි තැන ඉන්නේ දසුන් ශානක. එල්ල කරන පහරවල් 4 සීමාවට ඉහළින් යාර ගානක් එළියෙන් තියන සමත්කම් කියන දසුන් මේ තරඟාවලිය 6 පහර 19ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. තරඟාවලිය වැඩිම 6 පහර ලාභිය අතරේ 3 වෙනි තැන ඉන්නේ තරඟාවලිය දඹුල්ල කණ්ඩායමට නායකත්වය දීපු ඉසුරු උදාන. උදාන තරඟාවලිය තරඟ 7කදී 6 පහර 11ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. වැඩිම 6 පහර ලාභිය අතරේ 4 වෙනි තැන ඉන්නේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ජව සම්පන්න ප්‍රතිකරුවෙක් වන රමිත රමුක්කැල්ල. රමිත තරඟ 7කදී 6 පහර 9ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. තරඟාවලියේ වැඩිම 6 පහර ලාභීන් අතරේ 5 වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ සුපිරි දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයෙක් වන කුසල් මෙන්ඩිස්. මෙන්ඩිස් තරඟ 6කදී 6 පහර 8ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.